නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම නීතිඥ රාජික කොඩිතුවක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයේ විදිහට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තෙරපුමක් දීම සඳහා නිවැරදි මාවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු කිරීම සඳහා විශාල වෙහෙසක් දරලා කටයුතු කරා. ඒ හේතුව නිසා අපි අවස්ථා කීපෙදී අපේ සංවිධායකවරු 18කට ආසන සංඛ්‍යාවත් ඉවත් වෙලා පක්ෂෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකීමේ සංවිධානය බිහි කරගෙන ඒ සඳහා අවසාන ප්‍රතිඵලයේ විදිහට අපි කුමාර වෙල්ගම් මහතුමා ජනාධිපතිවරණය සඳහා අපතැම්පත් කරා මං විසින් පුද්ගලිකව. එසේ අපතැම්පත් කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි මාවතට ගැනීම සඳහා අවශ්‍ය උත්පේරණය ලබා දෙන්න. හැබැයි ඒ නිදහස් පක්ෂයේ අවශ්‍ය ඒ උත්පේරණය මේ වෙනුවට ලැබිලා තියෙනවා කියලා අපි විශ්වාස කරන නිසා ඊයේ රාත්‍රියේ සහ ඊට පෙර කුමාර වෙල්ගම් මහතුමා සහ අප සමග වෙච්ච සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත නිවැරදි මාවතට ගැනීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා අවුරුදු 5ක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය කරහා ගැනීම සඳහා යම් එතුමාගේ නොකර හැරීම හේතුවක් වුණා වගේම අපි නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ කටයුත්ත සඳහා යොමු වෙලා තියෙනවා. ඒ අනුව අපි අපේ අපේක්ෂකයා විදිහට මම විසින් අපතැම්පත් කරන ලද කුමාර වෙල්ගම මහතා මෙම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයේ නාම යෝජනා බාර දීම අපි කරන්නේ නැහැ. අපි මේ තරඟයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වීම තුළින් අපි තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයට අපි බලාපොරොත්තුවක් දෙනවා. මේක නැවත කඩා විසිරලා යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේක ආරක්ෂා කරගන්නවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ සහ ඒ නිලධාරී මණ්ඩලය සහ ඒ කටයුතු වල අවුරුදු වසර 4ක කාලය තුලදී ඇතිවෙච්ච